ಇರು ಶಾಕ್ಯ ಸಿಂಹ ಮಂಗಲ್ಯ. අපමහා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදුවීම පිරිනිවන් පෑම කියන්නා වූ ඒ අතිසුවිශේෂී අවස්ථාවන් සිහිපත් කරන මුළු ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේම ලෝකවාසී බෞද්ධ ජනතාවගේම මූලික අවධානයට ලක්වන වෙසක් පුර පසළොස්වක බොහෝ දින ආදයි. හිතෝතුනේ හිරු ශාක්‍යසිංහ මංගල්‍ය මුළු රටේම අවධානය දිනා ගන්නා ඒ අතිසුවිශේෂී පුණ්‍ය කර්මය අද දවසේදී අනුරාධපුර රාජධානියේ රුවන්වැලි සෑය මූලික කොටගෙන උදෑසන වරුවේ ආරම්භ වුණා. මේ මොහොතේ අප සූදානම් වන්නේ හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේ තවත් එක් සුවිශේෂී පියවරක් තැබීමටයි. අද මේ ආකාරයට උදෑසන වරුවේ අප සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ උතුම් වූ දහමෙන් බොහොම සුළු කොටසක් හෝ නැවතත් සිහිපත් කර ගැනීමටයි. උදෑසන ධර්ම දේශනාව ආරම්භ කිරීමට මේ මොහොතේ සියලු කටයුතු සූදානම් වී තිබෙන්නේ මා පිටුපසින් දකින පූජනීය වූ රුවන්වැලි සෑ නිරිඳුන් පාදක කරගෙනයි. දුටුගැමුණු රජතුමන් අප මේ පිටුපසින් දකින මේ මහා රුවන්වැලි සෑය නිර්මාණය කිරීමට අවශ්‍ය කරන මුල්ගල තබන ලද්දේත් අදවන් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකයි. එවන් වූ ඓතිහාසික වටපිටාවක් පූජනීය භූමියක් පාදක කරගෙන අද දවසේදී හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේ උදෑසන ධර්ම දේශනාව අප මෙලෙස ආරම්භ කිරීමට සූදානම්. ඒ සඳහා ඉතාමත් ගෞරවපූර්වක අප ආරාධනා කරා අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභික වාර්යපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරාධිපති මහාචාර්ය තුඹුල්ලේ සීලක්කන්ද නායක හිමිපාණන්ට අප හාමුදුරනේ මෙතැන් පටන් අප සූදානම් ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමට අවසරයි. පින්නතුනි, පන්සිල් සමාදන් වීමට නමස්කාරය කියා. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අතකෝ භන්තේ සක්කෝ දේවාන මින්දෝ දේවානං තාවතිං සානං සම්පසාදං විදිත්වා දේවේ තාවතිං සේයාමන්තේසි ඉච්ඡෙයාත නෝතුම් මේ මාරිසා තස්ස භගවතු අට්ට යථාබුච්චේ වන්නේ සෝතුන්ති ඉච්ඡාම මයං මාරිසා තස්ස භගවතු අට්ට යථාබුච්චේ වන්නේ සෝතුන්ති අතකෝ භන්තේ සක්කෝ දේවාන මින්දෝ දේවානං තාවතිං සානං භගවතෝ අට්ඨ යතා බුච්චේ වන්නේ පයුරු දාහාසීති සාදු සාදු වාසනාවන්ත ශ්‍රද්ධාවන්ත පින්නතුනි ඒ අප විසින් මාතෘකාවක් හැටියට ඉදිරිපත් කළේ මේ තුන්ලෝ තලයේ මෛත්‍රී ජලයෙන් තෙමා වදාළ අපේ කාරුණික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ගුණ අටක් ප්‍රකාශ කරන්නට යෙදුණ අවස්ථාවක ඒ ගුණ අට පංචසික කියන දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට නැවත ප්‍රකාශ කරන මහා බරපතල ශ්‍රද්ධා සම්පන්න භක්තිමත් වාක්‍යයක් තමයි මේ ප්‍රකාශ කළේ. අද මේ අසිරිමත් රතනමාලී චෛත්‍යරාජයන් වහන්සේගේ මේ සෑමලුවෙහි දසදහස් සංඛ්‍යාත විශාල පිරිසක් වෙසක් පුර පසළොස්වක් පොහොය දවස 2562 වෙසක් පුර පසළොස්වක් පොහොය දවසේ උතුම් අෂ්ටාංග සීලාදිය සමාදන් වෙලා ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය බුද්ධත්වේ පරිනිර්වාණය කියන මේ තෙමගුල සිද්ධවීම විශේෂ වශයෙන් අනුස්මරණය කරගෙන ඒ අපට ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් උගන්වා වදාළ ලෝතුරා බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්තිමේ පූජාවකින් උපහාර දක්වන අවස්ථාව. විශේෂයෙන්ම අනුරාධපුර රතනමාලී චෛත්‍යාරාමාධිපති ගෞරවාර පල්ලේගම ශ්‍රී හේමරතනාභිධාන
නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවවාද උපදෙස් ඇතිව හිරු මාධ්‍ය ජාලයේ මගින් වෛසාක සාක්‍යසිංහ මංගල්‍ය නිමිති කරගෙන මේ උතුම් පිම්බීමේ මේ අවස්ථාවේදී ඔබ හැම දෙනාම සූදානම් වෙන්නේ අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණ අට පිළිබඳව මෙනෙහි කරලා මේ උතුම් පිම්බීමේදී ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මේ අසිරිමත් චෛත්‍ය රාජයන් වහන්සේ ඉදිරියේදී අද දවස අතිශය පිම්බර වාසනාවන්ත දවසක් බවට පත් කර ගන්නයි පින්වත්නි ඔබ ඉන්න මේ සුද්ධ භූමිය ගැන හිතපුවාම ඔබ අප හැම දෙනාගේම හිත්වල ඇතිවන්නේ බරපතල ශ්‍රද්ධාවක් භක්තියක් එදා කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම යන සිව්මහා බුදුවරයන් වහන්සේලා මේ චෛත්‍ය ගොඩනංවා තිබෙන ස්ථානයේහි උන්වහන්සේලා සමාපatti සුවයෙන් වැඩ හිටියා කියන එක අපි හැම දිනාම දැනගෙන ඉන්න කාරණයක්. කකුසඳ බුදුරජාණන් වහන්සේ මේ භද්‍ර කල්පයේහි පළමුවෙන්ම බුද්ධත්වයට පත්වෙච්ච උත්තමයන් වහන්සේ. උන්වහන්සේ 40,000ක් මහරහතන් වහන්සේලා සමග මේ චෛත්‍යස්ථානයේහි සමාපatti සුවයෙන් වැඩ හිටලා තියෙනවා. කෝණාගම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයේහි 30,000ක් මහරහතන් වහන්සේලාත් සමග සමාපatti සුවයෙන් වැඩ ඉඳලා තියෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ 20,000ක් මහරහතන් වහන්සේලා සමග මේ චෛත්‍ය ස්ථානයේහි සමාපatti සුවයෙන් වැඩ ඉඳලා තියෙනවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග මේ චෛත්‍ය ස්ථානයේහි සමාපatti සුවයෙන් වැඩ ඉඳලා තියෙන. ඒ විදිහට මේ මහා භද්‍ර කල්පයෙහි පහළ වෙච්ච බුදුවරයන් වහන්සේලා 4 දෙනා වහන්සේගේම ස්පර්ශයට ලක් වෙච්ච. ඒ වගේම ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මේ පිම්බිම තුල ඔබ මේ ගත කරන මොහොත ඉතාමත්ම අසිරිමත් මොහොතක්. ඔබ අප හැම දිනාටම පිං සිද්ධ වෙන මොහොතක්. මේ අවස්ථාවේදී අපි අදහස් කරන්නේ විශේෂයෙන්ම එදා පංචසික දිව්‍ය පුත්‍රයා අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව සඳහන් කරපු ගුණාට පිළිබඳව අපේ මතකයට නගා ගන්න. පින්නතුනි මේ සූත්‍ර පාඨයේ අඩංගු වෙන්නේ දීඝනිකායේ මහා ගෝවින්ද කියන සූත්‍රයේට. මහා ගෝවින්ද කියන සූත්‍රයෙන් ප්‍රකාශ කරන අර්ථය අපි කවුරුත් මොහොතකට සිතලා බලමු. පින්වතුනි පංචසික දිව්‍ය පුත්‍රයා අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ එදා ගිජ්ජකූට පර්වත පාමුල වැඩ ඉන්න අවස්ථාවක උන්වහන්සේ මුණ ගැහෙන්න පැමිණියා. එසේ පැමිණිලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මීට සෑහෙන කලකට පෙර තෞතිසා දිව්‍ය ලෝකයේහි එදා ඔබ වහන්සේ ඇතුළු භික්ෂු මහා සංඝයා වහන්සේ වස් පවාරණේ සිද්ධ කරපු පුරපසොළොස්වක් පොහොය දිනයක තෞතිසා දිව්‍ය ලෝකයට සුධර්මා කියන දිව්‍ය සභාවට සියලුම දෙවිවරු කැඳවන්ට යෙදුණා. එදා සක්‍ර දේවේන්ද්‍රයා ඒ අවස්ථාවේදී දිව්‍ය පිරිස දිහා හොඳට විමසා බැලුවා. ධෘතරාඩ, ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රමණ කියන මේ 4 වරන් දෙවිවරු 4 දිසාවට මුහුණලාගෙන හිටිය අවස්ථාවක සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රකාශ කරනවා අද මේ ස්ථානයේට රැස් වෙලා ඉන්න දෙවිවරු අතර ඊටාම පින්වන්ත දිව සැප ඉසුරු අතිශයින් වැළඳීමට සමත් වෙච්ච සදැහැති පිරිසක් ඉන්නවා. ඒ මේ අලුත පහළ වෙච්ච දෙවිවරු. ඒ දෙවිවරු තමයි මීට ටික කාලකට පෙර අපේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා
උන්වහන්සේගේ මාර්ග බ්‍රහ්මචර්යා පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඒ මනුෂ්‍ය ජීවිතෙන් චුත වෙලා ඒ ලබාගත් පිංස් කුසල ශක්තිය නිසා මේ දිව්‍යාත්ම භාවයක් ලැබලා ඔබ හැම දිනාටම වඩා ප්‍රභාවත් වැඩ ජීවත් වෙන අවස්ථාවක්. ඒ දෙවිවරු දකින කොට මට බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ සම්පන්නිය සිහිපත් වෙනවා. මට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිසාවට নমස්කාර කරන්න හිතෙනවා. උන්වහන්සේ විසින් දේශනා කර වදාළ සුවාසුදාස ධර්මස්කන්ධයේ ගුණ මට මෙනෙහි වෙනවා. ඒ නිසා ඔබ හැම දිනාම තේරුම් ගත යුතු කාරණයක් අද මේ දිව්‍ය ලෝකය තවුතිසා දිව්‍ය ලෝකය යස ඉසුරු ඇති පින්වන්ත දෙවියන්ගෙන් පිරී යන තැනක් අසුරයන් අඩුවන තැනක් අසුර ලෝකයේ හිස්වන තැනක් බවට පත් වෙලා තියෙනවා මේ දිව්‍ය ලෝක. ඒ නිසා මේ පින්බර අවස්ථාවේදී මම ඔබ හැම දිනාටම මතක් කරලා දෙනවා අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඇත්ත ඇති හැටියෙන් තියෙන ගුණ අටක්. ඒ ගුණ අට ඔබ හැම දිනාටම ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේදී ශක්‍රදේවේන්ද්‍රයාගේ ගුණ අට ප්‍රකාශ කරපු ආකාරය තමයි පංචසික දිව්‍ය පුත්‍රයා නැවත ලෞතුරා බුදුරජාණන් වහන්සේ හමුවට ගිහින් ස්වාමීනි මෙන්න මේ ආකාරයෙන් ඔබ වහන්සේ පිළිබඳව ශක්‍රදේවේන්ද්‍රයා එදා සඳහනක් කළා. අන්නේ සඳහන ඔබ වහන්සේට ඉදිරිපත් කරන්නයි මං ආවේ. ඔබ වහන්සේ කැමැත්තක් තියෙනවා නම් මගේ මේ වචනයට සවන් දෙන සේක්වා කියලා ඉල්ලීමක් කළා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ පංචසික දිව්‍ය පුත්‍රයාට කතා කරලා කියනවා, හොඳයි, ඒ ලෝකේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශක්‍රදේවේන්ද්‍රයා තවුතිසා දිව්‍ය ලෝකේ ඒ රැස් වෙච්ච සියලුම දෙවිවරුන්ට ඒ අයගේ තව තවත් පුණ්‍යවන්ත ජීවිත අසිරිමත් කරගන්නට පැහැදිලි කරපු ඒ බුදුගුණ අට ප්‍රකාශ කිරීම පිළිබඳව මගේ කැමැත්තක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ වෙලාවේදී පංචසික දිව්‍ය පුත්‍රයා පළවෙනි ගුණය මෙන්න මෙහෙම කියනවා. තංකින් මඤ්ඤත මහා බ්‍රහ්මා. මහා බ්‍රහ්මයේ ගැන ඔය කාලේ කතාව තිබුණා. එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකයේ ගැන කතාව තියෙනවා අදත්. මේ බ්‍රහ්ම ලෝකයේ ඉන්න සියලුම සැප සම්පත් ඇති මහා බ්‍රහ්මයා ගැන කියනු කිම කවරේද? එහෙම නෙමෙයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ යාවංචසෝ භගවා බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය ලෝකානුකම්පාය දේව මනුස්සානං සෝ අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං පටිපන්නෝ. ඒ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ එදා පටන්ම උන්වහන්සේ මේ ලෝකයේ ජීවත්වන සෑම සත්වයෙකුගේම වැඩ පිණිස හිත පිණිස අනුකම්පාවෙන් ක්‍රියා කරන උත්තමයන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේට බෙහෙදයක් නැ. පින්නතුනි මොහොතකට හිතලා බලන්න. අපි කෙනෙකුට උදව්වක් උපකාරයක් කරනකොට කොච්චර අපි කල්පනා කරනවාද මම මේ උදව්ව උපකාරය කරන්නේ කවුද කාටද කියලා. එයා මගේ නෑයෙක්ද කියලා බලනවා. එයා මගේ හිතවතෙක්ද කියලා බලනවා. එයා මගේ දේශපාලන වශයෙන් පාක්ෂිකයෙක්ද කියලා බලනවා. එයා අපේ ගමේ කෙනෙක්ද කියලා බලනවා. අල්ලපු ගෙදර කෙනෙක්ද කියලා බලනවා. මෙන්න මේ විදිහට තමයි අපි කෙනෙකුට උදව්වක් කරන්නේ. මේක තමයි පින්නතුනි පුහුදුන් ස්වභාවය. මේ ස්වභාවය ඇති වෙන්නේ මොකක් නිසාද? උපාදානය නිසා. අපි මේ සසර මේ පංචස්කන්ධය මේ ජීවිතය මේ භෞතික වස්තුන් අල්ලගෙන ඉන්න නිසා තමයි අපිට එවැනි හැඟීමක් ඇති වෙන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ සියලුම ආශ්‍රව ධර්මයන් ඡය කරපු උන්වහන්සේ උපාදානය සම්පූර්ණයෙන්ම ප්‍රහීන කරලා ඒ උපාදානය ප්‍රහීන කළ නිසා තමයි රාහුල පුතා අමතක කළේ, යසෝදරාව අමතක කළේ, සක්විති රාජ්‍ය අමතක කළේ. එදා උන්වහන්සේ බෝසත් පාරමිතා පුරද්දි ඊට අවශ්‍ය කරන
ශක්තියින් ගොඩක් ගොඩනගා ගත්තා. ඒ ගොඩනගා ගත්තේ කොහොමද? සාරා සංඝේ කල්පලක්ෂයක් මුළුල්ලෙහි ඇස්සිස් මස්ලේ අබුදරුවන් දන් දීලා. කරන්න පුළුවන්ද පින්නතුනි අපට ඒක? ඒක කරන්න බෑ. අද අපට පුළුවන්ද අපේ දරුවෙකුගෙන් මොහොතක් වෙන් වෙලා ඉන්න? අද අපට පුළුවන්ද පින්නතුනි දහසක් ගිහි ගෙයින් ඈත් වෙලා මෙවැනි පිම්බිමක පැය 24ක් ගත කරන්න? කීයක් දේ අපට කල්පනා වෙනවද? ඔන්න බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් භාවය. උන්වහන්සේ සියල්ලක්ම අත්හැරියා. උන්වහන්සේගේ උපාදානය එතනින්ම අවසන් වුණා. උන්වහන්සේ කල්පනා කළේ, මම දැන් මේ දුෂ්කරත්වෙන් අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍ය ධර්මය අනිත් අයට කියලා දෙන්න ඕන. දුකින් විඳින සත්වයා දුකින් මුදවන්න ඕන. මා විතරක් නෙමේ, මගේ ධර්මය අනුගමනය කරන මගේ ශ්‍රාවක යම් පිරිසක් වෙනවද, ඒ අයට මම කියන්න ඕන, ඔබලත් ඒ ගමනට සූදානම් වෙන්න. මා ඒකේන ද්වේ අගමිත්ත රහතන් වහන්සේලා 69ට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, මහණෙනි, ඔබලා මේ උතුම් සාසන බ්‍රහ්මචර්යාව පුරන්නේ මොහොතක්වත් ඒ කාලයේ අපතේ යවන්නට නෙමෙයි. ඔබලා දෙන්නෙක් එකමග යන්න එපා. චරත භික්ඛවේ චාරිකම් බහුජන හිතාය බහුජනසිකාය. වර්ගයක් කුලයක් ભેදයක් බලන්න එපා. ගම රට ගැන හිතන්න එපා. ඔබ හැම දිනාම දැන් මේ මොහොතේ ඉඳලා හැම තැනම චාරිකාවේ යෙදිලා ඒ මහජනතාවට ඒ සත්වයන්ට පිහිට වෙලා ඔවුන් මේ සසර කතරින් එතර කරන මග ඔවුන්ට කියා දෙන්න. ඒ සඳහා තමයි මම බුද්ධත්වයට පත්ුනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අන්නේ කාරණේ තමයි පංචසික දිව්‍ය පුත්‍රයා පළවෙනි කාරණේ හැටියට සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රකාශ කරපු ආකාරය ලෝතුරා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළේ. දෙවනුව පංචසික දිව්‍ය පුත්‍රයා දෙවැනි කාරණේ ප්‍රකාශ කරනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ස්වාක්ඛාතෝ කෝපන තේන භගවතා ධම්මෝ සම්දිට්ටිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති. ඔන්න බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ගුණය. උන්වහන්සේ අවබෝධ කරගත්තේ මේ වෙසක් පුර 15ක් පොහොය දවසක මොකක්ද අවබෝධ කරගත්තේ? මේ ලෝකයේ තියෙන දුක. පින්නතුනි මොනතරම් දුකක් අපි විඳිනවද? මේ පින්නතුන් මේ අවස්ථාවේ මේ හිරු රශ්මිය තමන්ගේ ශරීරයේ ස්පර්ශ වෙමින් තිබියදිත් ඇයි මේ ධර්ම දේශනාවට ශ්‍රවණය කරන්නේ? වෙනදා ඔබ මෙතන මොහොතක් රැඳෙනවද? නෑ, හෙවණක් හොයාගෙන යනවා. ඔබ එතනට යන්නේ නැතුව මෙතනම රැඳිලා ඉන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ඒ දුක ඉපදීමට හේතුව දුක නැති කිරීමේ මාර්ගය කියන මේ ගමන් මගට පැමිණෙන්නට නම් අපි පරිත්‍යාග කරන්න ඕන. මොනවද පරිත්‍යාග කරන්නේ? අපේ කාලය පරිත්‍යාග කරන්න ඕන. අපේ ජීවිතේ පරිත්‍යාග කරන්න වෙනවා අපට. ඒ මොකද මේ දුක නැති කරගන්න. පින්නතුනි මොනතරම් දුක් ගොඩකද අප මේ ලෝකේ ජීවත්. අන්නේ දුක් නැති කරන ක්‍රමය තමයි බුද්ධත්වය කියලා කිව්වේ. මේ ලෝකේ පරම සත්‍ය වූ අනිත්‍ය තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ පින්නතුනි. එතකොට ඔබ තේරුම් ගන්න මේ අපි අවු රස්මය මැඩගෙන ඔබ අප හැම දිනම මෙතන ජීවත් වෙන්නේ ඒ දුක ලෞතුරා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා නම් ඒ පරම සත්‍ය පිළිබඳ අබමල් රේණුවක හරි අංශු මාත්‍රයක හරි හැඳිනීමක් ලබා ගන්නටයි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. උන්වහන්සේගේ ධර්මය උදව් කරගෙන උන්වහන්සේ විසින් දේශනා කරපු ධර්මය මෙන්න මේ ආකාරයි කියලා එදා සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රකාශ කරලා තියෙන බව පංචසික දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ස්වාක්ඛාතෝ හරියටම දේශනා කරලා තියෙනවා. තවත් කෙනෙකුට ඇඟිලි ගහන්න තැනක් නැහැ. මුල මැද අග කියන තුන් තැනම අතිශයින් විවෘතයි පිරිසිදුයි. සම්දිට්ඨිකෝ ඒ බුදුරජාණන් වහන්සේගේ දහම අනුව අපි මොහොතක් ජීවිතය සකස් කරගත්තොත් පින්නතුනි ඒ මොහොතේම අපට ගුණ ලැබෙනවා. ඒක ඒහි පස්සිකයි. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හංගල තියෙන ධර්මයක් නෙමෙයි. බණ පොත තියෙනවා පින්නතුනි. ත්‍රිපිටකයේ තියෙනවා. අපට ඒ ත්‍රිපිටක ධර්ම ගාන්ත පෙරලලා බුදුරජාණන් වහන්සේගේ මේ සත්‍ය ධර්මයේ පිළිබඳ හොඳ පරීක්ෂණයක් කරන්න පුළුවනි. හොඳට ගවේෂණය කරන්න පුළුවනි.
නොදන්න දෙයක් තියෙනවා නම් දන්න අයකකින් අහගන්න පුළුවනි. ඒ ගැන විමසන්න පුළුවනි, තර්ක කරන්න පුළුවනි, වාද කරන්න පුළුවනි. එවැනි දහමක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියන එක තමයි මේ ගුණයෙන් උන්වහන්සේ පිළිබඳව සඳහන් කළේ. ඊළඟට පින්නතුනි, අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දෙවනිව උන්වහන්සේගේ ගුණයක් සඳහන් කරලා තියෙන තුන්වෙනිව සඳහන් කරනවා පංචසික දිව්‍ය පුත්‍රයා සක්‍රදේවේන්ද්‍රයා ප්‍රකාශ කරපු ආකාරයෙන්ම. ඉදං කුසලන්ති කෝපන තේන භගවතා සුපඤ්ඤත්තං, ඉදං අකුසලන්ති, ඉදං සාවජ්ජන්ති, ඉදං අනවජ්ජන්ති. ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ යම්කිසි කුසල පක්ෂයේ දෙයක් උන්වහන්සේගේ නුවණින් දැක්කනම් මෙන්න මේක කුසලය කියලා පැහැදිලිව ප්‍රකාශ කරනවා. එතන ආය ප්‍රශ්න කරන්න දෙයක් නැහැ, ප්‍රශ්න කරන්න ඉඩක් නැහැ. කුසලය බොහෝම සහේතුකයි. මේ හේතුඵල ධර්මතාවය අනුව මෙන්න කුසල් උපදින හැටි, මෙන්න මේ කුසල් තමන්ගේ හිත්වතන් වල තැම්පත් කරගන්න හැටි. ඊළඟට ඉදං අකුසලන්ති, මෙන්න අත්හැරිය යුතු දේවල්, මෙන්න අකුසල පක්ෂය, මෙන්න පෞකාර වැඩ, මෙන්න මේවා සසර ගමනට විතරක් නෙමෙයි මෙලොවදීම නරක විපාක දෙනවා. ඔක තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනාව. අර කුසල පක්ෂයේහි අපි යුක්ත වෙලා අපි යම්කිසි කාර්යයක යෙදෙනවා නම් ඒ කුසල පක්ෂයේහි සියල්ලම අපට විපාක දෙනවා මෙලොවදීම. අකුසල පක්ෂයත් එහෙමයි. මෙලොව බැරි වුණොත් පින්නතුනි ඊළඟ භවයේදී, එහෙමත් නැත්නම් යම්කිසි තවත් භවයක් ලැබෙන අවස්ථාවකදී. ඒ ආකාරයෙන් උන්වහන්සේ පැහැදිලි කරනවා කුසල අකුසල කියන ඒවා පිළිබඳව. උන්වහන්සේ හරියටම පැහැදිලි කිරීම තමයි මෙතන වැදගත් වෙන්නේ. උන්වහන්සේ මේක සමාජගත වැරැද්දක් කියලා ප්‍රකාශ කළා නම් පින්නතුනි ඒක අදත් සමාජගත වැරැද්දක්. එදා බුදුරජාණන් වහන්සේ සත්ව හිංසනයේ පිටු දැක්කා. එදා බුදුරජාණන් වහන්සේ අනුන්ගේ දේ කඩා වඩා ගැනීම පිටු දැක්කා. එදා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඉන්ද්‍රියන් අසීමිතව පිනවමින් කාමභෝගී වැරදි ජීවිත ගත කිරීමේ විපාක උන්වහන්සේ පෙන්නුම් කළා. එදා බුදුරජාණන් වහන්සේ වංචාව, දූෂණය, එවැගේම ඇතිදේ නැති විදිහට ප්‍රකාශ කිරීම, එවැගේම පින්නතුනි ව්‍යාජ ජීවිත, මේ හැම දෙයක්ම පිටු දැකලා මේ ලෝකයේ බොරුවෙන් රවට්ටන්නට යාමෙන් යම් කෙනෙක් ක්‍රියා කරනවා නම් ඔහුට මෙලොවදීම හෝ ඊළඟ භවයේදී විපාක දෙන තත්ත්වයක් උන්වහන්සේ ප්‍රකාශ කළා. මහජනයා රැවැට්ටීම, මහජනයා ව්‍යාජ විදිහට මහජනයා ඉදිරියේ පෙනී සිටීම බරපතල කුසලයක් කියන එක උන්වහන්සේ ප්‍රකාශ කළා. පින්නතුනි මේ ඒ වගේම මතට සූදුවට, මත් වතුරට, මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ජීවත් වීම තුළ ලබන අනන්ත අප්‍රමාණ දුක්ඛම් කටොළු උන්වහන්සේ ප්‍රකාශ කළා. මෙන්න මේ විදිහට බලපුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්නතුනි පැහැදිලිව දැක්ක දෙය එය සනාතනික සත්‍යයක් කියන එක. ඒක තමයි උන්වහන්සේ ප්‍රකාශ කළේ යමක් කුසලයක් නම් ඒක කවදාවත් නැවත අකුසලයක් වෙන්නේ නැහැ. ඒක සදාකාලිකයි. යමක් අකුසලයක් නම් පින්නතුනි ඒක තවත් අවස්ථාවක කුසලයක් වෙන්නේ නැහැ. අපි හොඳට තේරුම් ගන්න ඕන කාරණයක්. සමහර අය වැරදි මත ඉදිරිපත් කරනවා, වැරදි බණක් ඉදිරිපත් කරනවා පින්නතුනි. කුසලය අකුසලය හැමදාමත් සනාතනිකයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදීම අපට පැහැදිලි කරන තවත් අර්ථයක් තමයි සුපඤ්ඤත්තා කෝපන තේන භගවතා සාවකානං නිබ්බානගාමිනී පටිපදා නිබ්බාන නිබ්බානංච පටිපදා සංසන්දති සෙය්‍යතාපි නාම ගංගෝදකං යමුනෝදකේන සංසන්දන් සංසන්දති සමීති. අන්න බලන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ අවසාන ඉලක්කය නිර්වාණ ගාමී ප්‍රතිපදාව. ඒක කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ මාර්ගයේ දක්වා අපි පියමන් කළොත් වැරදීමක් නැහැ. ඒ කායන මාර්ගයේ ඒකයි. අපි ලෝකයේ දිහා බලන බැල්ම පළමුවෙන්ම හදා ගන්න ඕන. ඒක නිවැරදි දැක්මක් වෙන්න ඕන. ඒ නිවැරදි දැක්ම ඇති තරමට තමයි පින්නතුනි අපට ලෝකය පැහැදිලිව පේන්නේ. අවු කණ්ණාඩියකින් බලන ලෝකයක් නෙමේ. අපට තියෙන ලෝකයේ දකින්න ඕන. ඒ දකින්න ඕන ලෝකය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා
මොකක්ද නිබ්බානගාමිනී පටිපදා. ඇයි නිබ්බානගාමිනී පටිපදාවක් අපි සොයන්නේ? සොයන්නේ පින්නතුනි මේ ලෝකේ දුකක් නිසා, මේ ලෝකෙන් ඉවත් වෙන්න ඕන නිසා, මේ සසර ගමනින් ඉවත් වෙන්න ඕන නිසා පින්නතුනි. මේක මහා බරපතල සාර්ථක අතිසාර්ථක උත්තරීතර චින්තනයක්. සමහරු කියනවා පින්නතුනි බුදුහාමුදුරුව හැමදාම ප්‍රකාශ කරන්නේ දුක. හාමුදුරුවරු ධර්මයේ කියලා දේශනා කරන්නේ දුක. දුක නේද මේ ගැන කතා කරන්නේ? ඇයි සැපක් නැද්ද? නෑ පින්නතුනි, සැපක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන සැපේ තමයි සදාකාලික සුවය. පින්නතුනි අපි හිතන සැපේ මොහොතකට හිතලා බලන්න. අපි සැප ප්‍රාර්ථනා කරනවා, අපි සැප ලබනවයි කියලා හිතනවා, අපි විනෝද වෙනවා සැප ලැබිච්චහම කියලා. තවත් මොහොතක පින්නතුනි තවත් දුකක් ඇති වෙනවා. ඔබේ ගමනක් බිමනක් ගැන හිතන්න, ඔබේ විනෝද චාරිකාවක් ගැන හිතන්න, අතරමඟදී වාහනය අනතුරකට පත් වුණොත් එතන සැපයක්ද පින්නතුනි? ක්ෂණිකව කෑ ගහගෙන විනෝද වීගෙන ආපු අපේ ජීවිත කීයක් අනතුරේද? කී දෙනෙක් දුක් දොම්නස් හෙලනවද පින්නතුනි? හැමදාම මෙවැනි අනතුරු අතුරු අන්තරා අපිට දකින්න ලැබෙනවා, අපිට අහන්න ලැබෙනවා. එහෙමනම් පින්නතුනි අපි ලබන සැප තාවකාලිකයි, අවසානයක් නෑ. ඒ ඇයි? ඌනෝ අතිත්තෝ ලෝකෝ තණ්හා දාසෝ. මේ ලෝකය අතෘප්තිකරයි. අපි හිතන දේවල් ලබා ගත්තාම තවත් තැනකට අපි දුවන්න හිතෙනවා. විභාගයක් සමත් වෙනකොට රස්සාවක් ගන්න. රස්සාවක් ගත්තාම පින්නතුනි දුකක් ඇති වෙනවා. අනේ මට ගැළපුණ රස්සාවක් නෙමෙයි ලැබුණේ කියලා. අල්ලපු ගෙදර එක්කනා ගන්න කියනවා. එයාට මෙහෙම රස්සාවක් තියෙනවා. මගේ දරුවටත් ඒ සුදුසුකම්මයි තියෙන්නේ. ඇයි මගේ දරුවට මේ අසාධාරණ? ඔන්න දුකක් ඇති වෙනවා. ඔන්න උපාදානයක් කරගන්නවා. ඔන්න අනිත් අයට ඊර්ෂ්‍යා කරන්න පටන් ගන්නවා. ඔන්න පින්නතුනි මානසික වශයෙන් උත් තමන් අසරණ තත්ත්වයට පත් වෙනවා. විසඳුමක් නැතුව යනවා. ඉතින් පින්නතුනි මේ සරල දේ, මෙන්න සරල දේ පින්නතුනි, ඔවැනි කොච්චරවත් නිදර්ශන අපේ ජීවිතයේදී අපට හොයා ගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව තුල, එහෙම නැත්නම් මේ සසර දුක නැතිකරන්න යම්කිසි ප්‍රතිපත්තියක් දේශනා කළා. ඒ ප්‍රතිපත්තිය තමයි පින්නතුනි මේ ලෝකේ අපි සර්ව සාධාරණව තවත් කෙනෙකුට හිරියරයක් නොවි, තවත් කෙනෙකුට විපත්තියක් නොවි, තමන්ගේ ආත්මාර්ථයේ වගේම පරාර්ථය අනුමුණු කරගෙන ඊටාම අවිහිංසක ජීවිතයක් ගත කරමින් මේ අපේ ජීවිතය තුළ හිත පුළුවන් තරම් දමණයටපත් කරගෙන, හිතේ සංවර කරම ඇති කරගෙන මේ ජීවිතය තුළ යම්කිසි මානසික සුවයක් ලබන්න ඕන. ඒ මානසික සුවය පින්නතුනි අපේ සසර ගමනට පුරුද්දක් වෙනවා. අපේ සසර ගමන ශක්තිමත් වෙනවා. අපි කියනවා අපි උත්සාහ කළොත් පින්නතුනි අපට ආර්ය මාර්ගයේ අරමුණු කරගෙන යම් තැනකට යන්න පුළුවන් ශක්තිය තියෙනවා. අපි මේ ජීවත් වෙන්නේ උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන. දුර්ලභංච manussත්තං, ඒ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය අපට ලැබුණා. බුද්ධෝප්පාදෝච දුර්ලභෝ ගෞතම, අපේ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ රාජ්‍ය තුල, මේ බුද්ධ රාජ්‍ය පවතින කාලේ, ධර්මයේ අතිශයින් සුලභ කාලේ, උදේ හවහ බණ ඇහෙන කාලේ, හිත හදාගන්න ඒකට ගැළපෙන සියලුම භාවනා මධ්‍යස්ථාන සියල්ලම විවෘත වෙලා තියෙන කාලේ පින්නතුනි අපි ඒ වෙනුවෙන් ගත කරන කාලය කොච්චර අඩුද? පින්නතුනි මේ මනුෂ්‍ය ලෝකය කොයි තරම් සුළු සංඛ්‍යාවක් ඉන්න ලෝකයක්ද? දැන් මෙතන මහ මළුවේ ඉන්න මේ ප්‍රමාණය ගැන කල්පනා කළොත් අපිට ගණන් කරන්න පුළුවනි පින්නතුනි මේ ඉන්න දසදහස් සංඛ්‍යාත පිරිස මෙච්චරයි, හරියට මෙච්චරයි මෙතන ඉන්නේ කියලා. නමුත් පින්නතුනි මේ ගස්කොළන් වල, මේ මහ පොළොව තුල, එහෙම නැත්නම් මේ අවට ඉන්න මනුෂ්‍ය නොවන අමනුෂ්‍ය, අමනුෂ්‍ය කියලා කියන්නේ යක්කුම නෙමෙයි, ප්‍රේතයෝ ඉන්න පුළුවනි, කුම්භාණ්ඩ පිසාච නොයෙක් අය ඉන්න පුළුවනි, අපිට නොපෙනෙන පෙනෙන සත්තු අනන්තයි අප්‍රමාණයි. කුරා කුහුබුවාගේ ඉඳලා මොනතරම් විශාල තත්ත්වයට පත්වන සත්තු මේ භූමියේ තවත් ඉන්න පුළුවන්ද? පින්නතුනි නම් මිනිස්සු කොච්චර අඩුද? අන්නේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය අපි පෙර කරන ලද කුසල කර්ම නිසා රැස් කරගත්තා. එහෙමනම් මේ බුද්ධෝත්පාද කාලයේ දැන් අපි 2562 බුද්ධ වර්ෂය සිහිපත් කරන
අද වාගේ දවසක අපි කොච්චර අදිෂ්ඨානශීලී වෙන්න ඕනද? අපේ කාලය කොච්චර අපේ මේ සසර ගමන කෙටි කරගන්න අපි යොදවනවද? කල්පනා කරලා බැලිය යුතු කාරණයක් පින්නතුනි, ඉතාම සීමිත කාලයක්. මොහොතක් කල්පනා කරලා බලන්න, දවසකට මිනිත්තු තියෙනවා 1544. මේ 1544න් පින්නතුනි අපේ සසර ගමන, මේ මනුෂ්‍ය ජීවිතය කෙටි කර ගැනීම සඳහා අපි යොදන මිනිත්තු කීපේවත් අපට කියන්න පුළුවන්ද? සමහරෙකුට බෑ පින්නතුනි. මේ උතුම් දවසක වුණත් මලක් පහනක් නොපුදන, තව දුරටත් කාම භෝගී ජීවිත ගත කරන, වැරද්දට යොමු වෙන, අකුසලයට යොමු වෙන කී දහක් කී සංඛ්‍යාවක් මේ බෞද්ධ රටේ, මේ ලංකාවේ ජීවත් වෙනවද කියලා හිතන්න. අපි ඒ ගැන විවේචනයක් නෙමෙයි. නමුත් අපි අපිම ගැන හිතලා අපේ මේ පරිහානිය වළක්වා ගන්න මොනතරම් වටිනා මිනිස් ජීවිතයක් අපි ලබා ගත්තද කියන එක අපි කල්පනා කරන්න ඕන. ඒ නිසා පින්නතුනි, ඒ උතුම් වටිනා ජීවිතයේ තුල ගමන් කළ යුතු ප්‍රතිපත්තියක් අපිට බුදුහාමුදුරුව දේශනා කළා. කුසල් අකුසල් තේරුම් අරන්, වරද නිවරද තේරුම් අරන්, පින පව තේරුම් අරන් ගත යුතු මාර්ගයේ උන්වහන්සේ පැහැදිලි කළා. එහෙමනම් ඒ මාර්ගයත්, ඒ නිර්වාණගාමී ප්‍රතිපදාවත් අතර කිසිදු ගැටුමක් නැහැ. එකට යන පාරක් තමයි බුදුහාමුදුරුව දේශනා කළේ. ඒක හරියට උන්වහන්සේ ගැන මේ පංචසික දිව්‍ය පුත්‍රයා ප්‍රකාශ කරනවා, සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රකාශ කරපු ආකාරයෙන්ම. හරියට ගංගානම් ගඟේ, යමුනා ගඟේ ජලය යම් තැනකදී එකතු වෙනවා. එකතු වෙනකොට මෙන්න යමුනා ගඟේ ජලය, මෙන්න ගංගා ජලයේ ගංගා ගඟේ ජලය කියලා වෙන් කරන්න බෑ. එකම ජල කඳක් හැටියටයි පින්නතුනි මේ මහා සාගරයට එකතු වෙන්නේ. අන්න ඒ වගේ තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව අරමුණු කරගෙන යම් මාර්ගයක් අපට පැහැදිලි කරා නම්, ඒ මාර්ගයත් අර නිර්වාණ ගාමී ප්‍රතිපදාවත් අතර කිසිදු පරස්පරයක් නැහැ, කිසිදු වෙනසක් නැහැ. එක විදිහට ගමන් කරනවා. ඊළඟට පංචසික දිව්‍ය පුත්‍රයා මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරන, ස්වාමීනි, එදා තවුතිසා දිව්‍ය ලෝකයේදී, අර පුර පසළොස්වක් පොහොය දවසේදී, ඔබ වහන්සේලා මනුෂ්‍ය ලෝකයේහි වස් පවාරණය කරපු දවසක මේ සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රකාශ කරනවා, අභිනිප්පන්නෝ කෝපන තස්ස භගවතෝ ලාභෝ අභිනිප්පන්නෝ සිලෝකෝ. අන්න බලන්න පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ යම් පාරක එදා ගමන් කරනවා කියලා ආරංචියක් ආවොත්, මහා මග දෙපස සියලුම පූජා වස්තුන් රැගෙන බලාගෙන ඉන්නවා ලෝතුරා බුදුහාඳුරෝ දැන් මේ පාරෙන් වඩිනවා, අනේ අපටත් යමක් පූජා කරගන්න ලැබෙයි කියලා. ඒ විතරක්ද පින්නතුනි, එදා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච ඒ බුද්ධ ගයාවේ අසිරිමත් ජයශ්‍රීමා බෝධින් වහන්සේ වෙනුවෙන් රෝපණය කරපු ආනන්ද බෝධියට එදා බුදුහාමුදුරුව වැඩ ඉන්න කාලෙම මොන තරම් පුද පූජා ලැබුණත්, මේ අසිරිමත් චෛත්‍ය රාජයන් වහන්සේ තුල ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සරුවක්ඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා අපි මොන තරම් පුද පූජා මෙතන පවත්වනවද පින්නතුනි? දහස් ගණනින්, ලක්ෂ ගණනින් අපි පුද පූජා පවත්වනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ වාමශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්න දළදා මාලිගාවේ අදත් හැමදාමත් හාස්‍ය ඍතු 32යි වංජන 32යි කැවිලි පෙවිලි අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් පුද පිරිකර ඇයි ඒ දන්ත ධාතුන් වහන්සේට පූජා කරන්නේ පින්නතුනි? ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවියත් අදත් උන්වහන්සේට ලැබෙන ලාභ, ඇයි මෙච්චර ලාභ ලැබෙන්නේ? උන්වහන්සේ පින්නතුනි සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දාන පාරමිතාව, දාන උපපාරමිතාව, දාන පරමත්ත පාරමිතාව කියන සියලුම පාරමිතා ධර්ම අංග සම්පූර්ණව බොරුවට ව්‍යාජත්වයට තවත් කෙනෙකුට පේන්න නෙමේ, තමන්ගේ ආධ්‍යාත්මයේ සුවපත් කරගන්න උන්වහන්සේ ඒ පාරමිතා සම්පූර්ණ කළා. උන්වහන්සේට ඒ නිසා විශාල ලාභ ලැබුණා, අදත් ලැබෙනවා. අබිනිප්පන්නෝ සිලෝකෝ, බුදුරජාණන් වහන්සේ පිළිබඳ කීර්තිය, උන්වහන්සේ පිළිබඳ යසෝරාවය
මේ ලෝකයේ විතරක් නෙමේ අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා ගමන් කළා පින්නතු. එවැනි උත්තරීතර උත්තමයන් වහන්සේ නම උන්වහන්සේගේ ඒ කීර්ති ගෝචාව නිසා තමයි සමහර මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණයෝ, මහා වේදගත බ්‍රාහ්මණයෝ බුදුරජාණන් වහන්සේ ළඟට එනවා වාද කරන්න. කූටදන්ත බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා වාද කරන්න. වච්චගොත්ත බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා වාද කරන්න. සමහරු කිව්වා ඒ අයගේ ශ්‍රාවකයෝ කියනවායි බුදුහාමුදුරුව ළඟට යන්න එපා. ඔබ බුදුහාමුදුරුව ළඟට ගියාට පස්සේ ඔබේ ශ්‍රාවකයොත් බුදුහාමුදුරුව ළඟට යන්න පුරුදු වෙයි. ගමන නවත්තනවා. නමුත් බුදුහාමුදුරුව ළඟට මේ බ්‍රාහ්මණයෝ වේදයෙන් පරතරයට ගිය උගත් කියලා හිතිය, ඒ වගේම රාජ ගුරු තත්ත්වයට පත්වෙච්ච මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඉදිරියට යනවා බුදුහාමුදුරුව වාදෙන් පරද්දන්. බුදුහාමුදුරුව තමන්ගේ මතයෙන් පරද්දන්. බුදුහාමුදුරුව ගහක් යට සමහරට වැඩ ඉන්නේ. බ්‍රාහ්මණයෝ හැම නෙමෙයි රජ ගෙදර සිටු ගෙදරයි ඉන්නේ. නමුත් බුදුහාමුදුරුව ගහක් යට වැඩ ඉන්නකොට එතෙන්ට යන මේ බ්‍රාහ්මණයෝ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නද කියලා අහනවා. බුදුහාමුදුරුව උත්තර දෙනවා ප්‍රශ්න ඇහුවට කමක් නැහැ. බුදුහාමුදුරුව බොහොම සාන්තයි. බුදුහාමුදුරුව බොහොම අවිහිංසාවාදී. කාටත් මෛත්‍රිය පතුරවනවා. උන්වහන්සේ කියනවා ඕන ගැටලුවක් අහන්න. නමුත් අන්තිමට මොකද වෙන්නේ? මේ ගැටලු සියල්ලටම බුදුරජාණන් වහන්සේ එකවරක් නෙමේ, දෙවරක් නෙමේ, තුන්වරක් නෙමේ, සියවරක් වුණත් වෙනස් නොවන සාර්ථක පිළිතුරක් දෙනවා. ඒ පිළිතුර දුන්නහම මේ බමුණ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහලා වැඳලා ස්වාමීනි අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතං, අද ඉඳලා මම ඔබ වහන්සේගේ සරණ යනවා, ඔබ වහන්සේගේ පිහිට පතනවා, අන්න එහෙම ප්‍රකාශ කරන්න තරම් දමණයට පත් වෙනා පින්නතුනි බුදුහාමුදුරුව ළඟ. ඒ මොකක් නිසාද? බුදුරජාණන් වහන්සේගේ කීර්තිය එදා දඹදිව් තලයේ පැතිරී තිබිච්ච ආකාරය, එය දිව්‍ය ලෝකයේ දක්වා ගමන් කරපු කීර්තියක්. ඒ නිසා තමයි ශක්‍රදේවේන්ද්‍රයා පංචසික ඇතුළු පිරිස අහගෙන ඉන්නකොට මේ බුදුගුණ ප්‍රකාශ කළේ. පින්නතුනි ඊළඟට බුදුරජාණන් වහන්සේ පිළිබඳව හත්වෙනි ගුණය ප්‍රකාශ කරනවා. මෙන්න මෙහෙම කියනවා ශක්‍රදේවේන්ද්‍රයා. මොකක්ද? ලද්ද සහායෝ කෝපන භගවා සේඛානංච පටිපන්නානං කීනාසවානං උසිතවතං තේ භගවා අපනුජ්ජ ඒකාරාමතං අනුයුත්තෝ විහෙරති. ඔය බුදුරජාණන් වහන්සේ තනියම ජීවත් වෙන උත්තමයන් වහන්සේ කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ පිරිවරාගෙන දසදහස් ගණනින් සියලු ආශ්‍රව ධර්මයන් ක්ෂය කරපු උත්තමයන් වහන්සේලා වඩිනවා. ඒ වගේම උන්වහන්සේ ළඟ යම් කෙනෙක් උන්වහන්සේගේ ප්‍රසාදයට පත් වෙනවද, ඒ හැම දෙනාම මේ මාර්ග බ්‍රහ්මචර්යාවට ඇතුළත් වෙලා තියෙනවා. උන්වහන්සේ පිරිවරාගෙන හිටිනවා. නමුත් කිසිම දවසක බුදුරජාණන් වහන්සේ බලයෙන් මත් වෙන්නේ නැහැ. උන්වහන්සේ තමන්ගේ පිරිස ගැන හිතන්නේ, එහෙම නැත්නම් පිරිස ගැන හිතලා උදම් මනන්නේ නැහැ. උන්වහන්සේ හැම විටම මේ කොච්චර චීනාශ්‍රෝ මහරහතන් වහන්සේලා ආර්ය මාර්ගයටපත් උත්තමයන් වහන්සේලා හිටියත් අනේ බුදුරජාණන් වහන්සේ ඒකාර මත තනිවමමයි තමන් වහන්සේගේ පැවැත්ම ගෙනියන්නේ. තවත් කෙනෙකුට බරක් නැහැ. ඊටාම සරලයි, ඊටාම අල්පේච්ඡයි. තවත් කෙනෙක් මත උන්වහන්සේ යැපෙන උත්තමයන් වහන්සේ කෙනෙක් නෙමෙයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ එදා ගමින් ගමට වැඩි පා ගමනින් තනියම වැඩි අවස්ථා තියෙනවා. ජනතාව සුගිත මුදිත කරන්න ගිය අවස්ථා තියෙනවා. උන්වහන්සේ උදේ අලුයම් කාලේ මහා කරුණාවෙන් ලෝකය දිහා බලන්නේ ඇයි? මගෙන් අද වැඩක් ගන්න ඉන්නේ කවුද? මාද පිහිට විය යුත්තේ කාටද කියන මේ සිතිවිල්ල ඇති කරගෙන ඔන්න බුදුරජාණන් වහන්සේගේ පින්නතුනි 6 වෙනි ගුණේ 7 වෙනි ගුණේ තමයි යථාවාදී සෝපන භගවා තථාකාරී. බුදුහාමුදුරුවෝ 7 වෙනි ගුණේ හැටියට මේ පංචසික දිව්‍ය පුත්‍රයා ප්‍රකාශ කරනවා ශක්‍ර දේවේන්ද්‍රයා කිව්වා ආකාරය. බුදුහාමුදුරුවෝ යථාවාදී
ඇත්ත ඇති හැටියෙන් හරියටම කියනවා. එතන ව්‍යාජත්වයක් නැහැ. තවත් කෙනෙකුට ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. තථාකාරී ඒ විදිහටම උන්වහන්සේත් ක්‍රියා කරනවා. උන්වහන්සේගේ ඉගැන්වීම වගේම උන්වහන්සේගේ පැවැත්මත් එකම ආකාරයක්. මෙන්න මේ විදිහට හත්වෙනි ගුණයත් ප්‍රකාශ කළා. ඊළඟට මේ පංචසික දිව්‍ය පුත්‍රයා ප්‍රකාශ කරනවා. තින්න විචිකිච්ඡෝ කෝපන භගවසෝ භගවා විගත කතං කතා. විගත කතං කතෝ පරියෝසිත සංකප්පං. මේ බුදුරජාණන් වහන්සේගේ අවසාන ගුණය මේ පංචසික දිව්‍ය පුත්‍රයා ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ තින්න විචිකිච්ඡෝ, කිසිම දෙයක් පිළිබඳව උන්වහන්සේට සැකයක් නැහැ. පින්නතුනි, හොඳට අපි තේරුම් ගන්න ඕන. සියලුම ආශ්‍රව ධර්මයන් ක්ෂය කරපු රහතන් වහන්සේ පසේබුදුවරයන් වහන්සේගේ නුවණ ගැන සැක කරනවා. පසේබුදුවරයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බෝධිය ගැන සැක කරනවා. අපටත් කොච්චරවත් සැක ඇති වෙනවද පින්නතුනි? කොච්චරවත් ඒ උත්තමයන් වහන්සේලා ගැන අපි විවිධ මත ප්‍රකාශ කරනවද? එහෙම විතරක් නෙමෙයි පින්නතුනි, රහතන් වහන්සේලාටත් පසේබුදුවරයන් ගැන සැකයි. පසේබුදුවරයන්ටත් ලෝතුරා සම්බුද්ධත්වය කියන්නේ මොකද්ද කියන එක ගැන සැකයි. බුදුරජාණන් වහන්සේට කිසිදු සැකයක් නැහැ. සම්මා සම්බුද්ධයි. විගත කතං කතෝ, අතන මෙතන ආයේක එහෙමද? ඒක එහෙමලුනේද? එහෙම කතාවක් බුදුරජාණන් වහන්සේට නැහැ. පරියෝසිත සංකප්පං, හැම දෙයක් පිළිබඳවම නිවැරදි දැක්මක් තියෙනවා. හැම දෙයක් පිළිබඳවම පරිශ්‍රණය කරලා අත්හදා බැලලා උන්වහන්සේ අවසාන නිගමනයට එළඹ තියෙනවා. මෙන්න මේ ගුණාට තමයි පංචසික දිව්‍ය පුත්‍රයා එදා ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේ. අනතුරුව පින්නතුනි, බුදුරජාණන් වහන්සේට මේ දේ පැහැදිලි කිරීම කලින් පස්සේ බුදුරජාණන් වහන්සේගේම බණපදයක් අහලා මේ පංචසික දිව්‍ය පුත්‍රයා ආර්ය මාර්ගයට පිළිපන් බව මේ මහා ගෝවින්ද සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා පින්නතුනි, අද මේ 2562 වෙසක් පුර 15 පොහොය දිනේ අරමුණු කරගෙන ඔබේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගුණ අටක් මෙනෙහි කළා. ඒ මේ සෑමලුවේහි ඔබට බුද්ධානුස්සතිය සිහියට නැගෙන ගුණ අටක්. ඔබ සිහිපත් කරන්න, මොහොතක් කල්පනා කරන්න. අවුව ගැන හිතන්න එපා, හිරු රශ්මිය ගැන හිතන්න එපා. බුදුරජාණන් වහන්සේගේ එක ගුණයක් කරන් අපි මොහොතක් මේ සෑමලුවේහි ජීවත් වෙනවා නම් ඒකම මහා පිං කඳක් බවට පත් වෙනවා. ඒ උදාර පිං සිතිවිලි ඇතිව මේ හැම දෙනාම අද භාග්‍ය සම්පන්නේ වුණා. හිරු මාධ්‍යජාලයේ හරහා, හිරු මාධ්‍යජාලයේ අනුග්‍රහයෙන් පවත්වන මේ වෛශාක මංගල්‍ය උත්සවයේදී මේ අසිරිමත් වෙසක් පුර 15 පොහොය දිනේ ආරම්භ කරන මේ පැයේදී ඔබ හැම දෙනාම උතුම් පංචශීලාදී අෂ්ටශීලාංගාදී සමාදන් වෙලා සිල්වත්ව ගුණවත්ව ඉඳගෙන ඒ බණපදයකට සවන් දුන්නා. ඒ තුලින් ජනිත කරගත්ත කුසල ශක්තිය ඔබ හැම දෙනාගේම මියගිය ඥාතීන්ටත්, ලුවරට පලා තපෝ රකින සියලුම දෙවියන්ටත් අත්පත් වේවා. මෙම රතනමාලී චෛත්‍යාරාමාධිකාරී ගෞරවාර පල්ලේගම ශ්‍රී හේමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අටමස්ථානාධිපති පූජ්‍යාචාර්ය පල්ලේගම සිරිනිවාසාභිධාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන, සියලුම මහා සංඝ රත්නයටත් නිදුක් භාවයේ නිරෝගී භාවයේ සැලසේවා. ඔබ අප හැම දෙනාටමත් යහපතක් වේවා. කෙලවර උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. ධර්ම ශ්‍රවණානි සංසින් හැම දිනාටම උතුම් නිවන් සුවය මාත්පත් වේවා. අද දවසේ හිරු ශාක්‍ය සිංහ මංගල්‍ය වෙනුවෙන් උදෑසන කාලයේදී මෙලෙස ධර්ම දේශනාව සිද්ධ කළ අපේ හාමුදුරනේ
ඔබ වහන්සේට අපගේ ගෞරවපූර්වක ස්තුතිය. බුදුන් වහන්සේගේ ධර්මය අනුව යමින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් අප මේ ජීවිතේ ලැබිය හැකි උපරිම මාර්ගඵලය ලබන්නට අවශ්‍ය කරන පසුබිම කෙලෙසද නිර්මාණය කරගන්නේ. බුදුන් වහන්සේගේ ජීවන චර්යාවන් ආදර්ශයට ගනිමින් ඒ කටයුත්ත කෙලෙසද සිදු කරන්නේ කියන වග අද උදෑසන ධර්මදේශනාව තුලින් අවබෝධ කරගන්නට ඔබට යම් කිසි හැකියාවක් ලැබෙන්නේ නැති කියන විශ්වාසය අපට තිබෙනවා. අද දවස පුරාවටම මේ ආකාරයට අනුරාධපුර ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් පාදක කර ගනිමින් දාන ශීල භාවනා ආදී නොයෙකුත් පුණ්‍ය කර්මයන් සමගින් හිරු ශාක්‍යසිංහ මංගල්‍ය සාර්ථකව සිදු කරන්නට අවශ්‍ය කරන සියලු පසුබිම් නිර්මාණය කර තිබෙන මොහොතක මේ මොහොතේ අප මෙලෙස ධර්මදේශනාව අවසන් කරනවත් සමගම ප්‍රධාන පාලක මැදිරිය වෙතට යොමු වනවා. නැවතත් හමු වන බලාපොරොත්තු වෙමි. හිරු ශාක්‍ය සිංහ මංගල්‍ය.